डीप लर्निंग ගැන කතා කරන වීඩියෝ සීරීස් එක හරහා මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද TensorFlow එක වැඩ කරන්නේ කියලා. එතකොට අපි බලමු මේ වීඩියෝ කරා කොහොමද අපේ local machine එකට TensorFlow install කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද Colab හරහා TensorFlow එක වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මේ වීඩියෝ කතා කරලා තියෙනවා deep learning වලදී neural networks ගැන. ඒ වගේම neural network එක කොහොමද වැඩ කරන්නේ? forward propagation ගැන, back propagation ගැන. ඒ වගේම මේකෙදී පාවිච්චි කරන activation functions ගැන සහ neural network එක තියෙන weights ये वगैरह बायस टर्म्स කොහොමද अपडेट කරන්න කියලා කතා කරා gradient descent වගේ ඇල්ගොරිතම් එකක් භාවිතා කරලා. ඉතින් මම හිතනවා දැන් අපිට පුළුවන් කියලා deep learning framework එකක් භාවිතා කරලා මේ වගේ neural network එකකට දාලා architecture එකක් build කරන්න. ඒ වගේම deep learning framework එකක් එක වැඩ කරන්න. ඉතින් ඒ හින්දා තමයි deep learning framework එකක් විදියට මෙතනදී අපි TensorFlow භාවිතා කරන්නේ. ඉතින් අපි මෙතනදී TensorFlow ගැන ප්‍රධාන වශයෙන් කතා කරාට අපිට PyTorch වගේ තවත් deep learning frameworks පාවිච්චි කරන්න පුළුවන්. අපි එන මුලින්ම බලමු කොහොමද TensorFlow අපේ local machine එකට install කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම ඉන්නේ Python documentation එකේ. ඒකේ අපිට TensorFlow install කරන්න පුළුවන් මෙන්න මේ command එක හරහා. ඉතින් මම හිතනවා ඔයාලා familiar ඇති කියලා මේ pip command එක. Python වලදී අපිට packages install කරන්න පුළුවන් මේ pip command එක හරහා. ඉතින් මම මේ විදිහට type කරන්නම් pip install TensorFlow කියලා. මම command prompt එක open කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයාලා මේ වෙද්දි Python install කරලා තියෙන්න ඕනේ ඔයාලගේ local machine එකට. මම ඔයාලට මේ විදිහට පෙන්නන්නම්. මම Python install කරලා තියෙන්නේ. Python version Python 3.9 තමයි මම install කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට Python 3 වල කැමති version එකක් install කරගන්න පුළුවන්. හරි. මම මෙතනදී TensorFlow install කරනවා මේ command එකෙන් pip install TensorFlow. හරි. මේ command එක හරහා අපිට මේක install කරගන්න පුළුවන් අපේ machine එකට. ඉතින් මම මේ වෙද්දිත් අතරම TensorFlow install කරලා තියෙන මගේ machine එකට. ඒ හින්දා තමයි මේ විදිහට ඉක්මනට ඒක install වුනේ. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් ටිකක් සැලකිය යුතු තරම් වෙලාවක් යන්න පුළුවන් මේක install වෙන්න. හරි. ඉතින් මේ විදිහට අපි TensorFlow install කරාට පස්සේ අපිට පුළුවන් මේකත් එක්ක වැඩ කරන්න. මම යනවා මේ විදිහට desktop එකට. දැන් අපි බලමු අපි TensorFlow install කරාට පස්සේ අපිට මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා. මම Jupyter notebook එකක් open කරගන්නම්. ඉතින් ඔයාලා මේ විදිහට Jupyter notebook එකත් install කරලා තියෙන්න ඕනේ. ඔයාලට පුළුවන් pip install Jupyter කියන command එක හරහා ඒක install කරන්න. මම මේ විදිහට install කරලා තියෙන්නේ. ඒ හින්දා මේ විදිහට requirement already satisfied කියලා අවිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් Jupyter notebook එකක් open කරගන්න. මම මේ විදිහට දෙන්නම් Jupyter හිස්තැනක් notebook. හරි. එතකොට අපිට මේ විදිහට අපේ web browser එක open කරගන්න පුළුවන් ඒ හරහා. ඉතින් මම ඉන්නේ desktop එකේ. මම මෙතන create කරගන්නවා Jupyter notebook එකක්. Python 3 වලින්. හරි මම මේ විදිහට create කරගත්තා. මම ඒකට නමකුත් දෙන්නම් TensorFlow කියලා. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු අපිට TensorFlow එක වැඩ කරන්න පුළුවන්ද කියලා මෙතනදී. මම මේ විදිහට import කරනවා import TensorFlow as TF. අපිට TF කියලා හඳුන්වන්න පුළුවන්. ඒතකොට දිගටම TF කියන නමින් අපිට TensorFlow භාවිතා කරන්න පුළුවන්. හරි මම මේක රන් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඒක සාර්ථකව රන් වුණා කිසිම error එකක් ආවේ නැහැ. ඒ කියන්නේ අපිට මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපිට ඕන නම් මේ TensorFlow version එක බලන්න පුළුවන්. මම මේ විදිහට දෙන්නම්. හරි. දැන් අපි සාර්ථකව install කරගත්ත TensorFlow අපේ local machine එකට. සහ අපිට දැන් මෙතන ඉඳන් TensorFlow එක වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලදී කතා කරමු කොහොමද TensorFlow හරහා neural network architecture build කරන්නේ සහ කොහොමද අපි මේ හරහා deep learning models build කරන්නේ කියලා. හරි. ඉතින් අපි local machine එකට තමයි TensorFlow install කරේ. හැබැයි අපිට Google Colab හරහාත් මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්නේ අපි මේ වෙද්දිත් Google Colab ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඒ ගැන හොඳ අවබෝධයක් එයි. මොකද්ද මේ Google Colab එක කියන්නේ? ඒ වගේම කොහොමද මේකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ කරා අද අපි කතා කරන්නේ TensorFlow වලින් කොහොමද වැඩ කරන්නේ කියලා Google Colab හරහා. අපි යමු එහෙනම් Google Drive එකට. ඉතින් මම මේ විදිහට ඉන්නේ මගේ Google Drive එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. මේක හරහා තමයි අපි Google Colab එකත් එක්ක වැඩ කරන්නේ. ඉතින් මම මේ new කියන එක මුලින්ම click කරනවා. අපිට පුළුවන් මෙතනදී new folder එකක් හදාගන්න. මම මෙතන දෙන්නා YouTube කියලා. ඊට පස්සේ මම create කරන්නම් මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට folder එකක් අලුතෙන් හැදිලා තියෙනවා. මම ඒකට යනවා මුලින්ම. මෙතනදී අපිට new කියන එක හරහා යන්න පුළුවන්. නැත්නම් right click කරලා මේ විදිහට more කියන එක හරහා Google Colab notebook එකක් open කරගන්න පුළුවන්. ඉතින් මම මේක click කරනවා මේ විදිහට. හරි මේ විදිහට අපිට කොලෑබ් නෝට්බුක් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් Jupyter නෝට්බුක් එකක් වගේම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරනවා කලින් වෙනම වීඩියෝ එකකදී. ඉතින් මම මේ වීඩියෝ එකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. හරි මම මේකේ නම වෙනස් කරන්නම්. TensorFlow_test කියලා දෙන්නම්. හරි. දැන් අපි බලමු මේකේ අපිට TensorFlow භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මේ collab environment එකට මේ විදිහට TensorFlow install කරලා තියෙන්නේ. ඉතින් එයාලා අපිට install කරලා දෙනවා. ඒ වගේ machine learning data science වලට අදාළ ගොඩක් libraries. ඉතින් ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන්න බැරි library එකක් තිබ්බොත් එහෙම අපිට ඒකත් install කරන්න පුළුවන් pip command හරහා මේ collab එකට. හරි. අපි බලමු එහෙනම් අපිට TensorFlow භාවිතා කරන්න පුළුවන්ද කියලා. මම මේ විතර දෙන්නම් import TensorFlow as tf කියලා දෙන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක සාර්ථකව import වුණා. අපිට දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ TensorFlow මේකේ inbuilt මෙයාලා install කරලා තියෙන කිසිම අවුලක් නැතුව අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අනිත් deep learning framework උනත් අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන් PyTorch එහෙමත් මෙයාලා මෙතනදී අපිට inbuilt install කරලා දීලා තියෙන්නේ. හරි දැන් අපි බලමු මෙතන TensorFlow version එක. මම දෙන්නම් tf.__version අපව underscore දෙකක් දෙන්න ඕනේ. දැන් version එක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට 2.12 කියන version එක තමයි මෙයාලා install කරලා දීලා තියෙන්නේ අපිට. හරි. ඉතින් මේ collab භාවිතා කරන එකේ තවත් වාසියක් තමයි අපිට GPU support එක ගන්න පුළුවන්. ඉතින් අපේ local machine එකේ GPU එකක් නැත්නම් අපි CPU එක හරහා නම් වැඩ කරන්නේ. අපිට පුළුවන් මේ GPU support එක ගන්න. ඒ හරහා අපිට deep learning models build කරද්දී ඒ වගේම මේ dataත් එක්ක වැඩ කරද්දී ලොකු ස්පීඩ් එකක් ගන්න පුළුවන්. අපිට ඉක්මනට ඒ වැඩ ටික කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ deep learning frameworks වලදී අපි tensors භාවිතා කරන්නේ. ඒ හින්දා තමයි අපිට මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ. අපි tensors ගැන වෙනම කතා කරමු වෙන වීඩියෝ එකක් කරා. දැන් අපිට මෙතනදී GPU support එක උනත් ගන්න පුළුවන්. ඒ වගේම මේ TensorFlow documentation එකට ගියහම අපිට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. අපි භාවිතා කරන device එකේ GPU එකක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් tf.test.gpu device name කියන එකෙන්. අපි ඒක බලමු මේ හරහා. අපි TensorFlow import කරගත්තා tf කියලා මම මේ විතර දෙනවා tf.test.gpu_device_name. හරි. මේ method එක හරහා අපිට මේ දේ බලා ගන්න පුළුවන්. දැන් මම මේක run කරලා බලන්නම්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. ඇත්තටම අපි තාම GPU support එක අරන් නැහැ මෙයාලගේ. අපිට මේ දේ කරන්න පුළුවන් මේ විදිහට. මම මෙතන runtime එකට යනවා. runtime එකේ අපිට බලා ගන්න පුළුවන් change runtime type කියලා තියෙනවා. ඉතින් මේ වගේ නැත් අපි කතා කරා වෙනම Google Colab කියන වීඩියෝ එක හරහා මම මේකට යනවා. එතකොට ඔයාලට පේනවා hardware accelerator එකේ none කියන එක තමයි මෙතනදී select කරලා තියෙන්නේ. අපි මේකට යමු. ඒකේ අපිට බලා ගන්න පුළුවන් GPU කියලා තියෙනවා. ඉතින් මේ GPU ඒ වගේම TPU උනත් අපිට භාවිතා කරන්න පුළුවන්. මම මෙතනදී GPU කියන එක select කරනවා. ඊට පස්සේ අපි මේක save කරමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන connecting කියලා වැටලා තියෙනවා. ඉතින් මේක connect වෙලා ඊට පස්සේ initialize වෙන්න පොඩි වෙලාවක් ගත වෙන්න පුළුවන්. හරි දැන් ඉනිෂියලයිස් වෙනවා. හරි දැන් කනෙක්ටඩ් කියලා ඇවිල්ලා තියෙනවා. හරි අපි මේක ඕකේ දෙමු. දැන් අපි ආපහු TensorFlow import කරන්න ඕනේ. දැන් අපි GPU support එක අරගෙන තියෙන්නේ. අපි බලමු එකත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා. TensorFlow import කරගත්තා. ඒකේ version එක බලමු 2.12. ඊට පස්සේ දැන් අපි ආපහු මේක run කරලා බලමු. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් device GPU 0 කියලා device එකක් ඇවිල්ලා තියෙනවා. detect කරගෙන තියෙනවා. ඉතින් දැන් අපිට ඒකෙන් කියන්න පුළුවන් අපි GPU support එක ගන්න තියෙන්නේ. අපි මෙතනදී GPU එකක් use කරනවා කියලා. ඒ වගේම මෙයාලා අපිට දීලා තියෙන GPU එකේ විස්තර බලා ගන්න පුළුවන් අපිට මේ විදියට. මම මේ විදියට දෙන්නම් NVIDIA-SMI. මේක run කරොත් එහෙම අපිට අපි පාවිච්චි කරන GPU එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒතර මෙයාලා අපිට default දීලා තියෙන්නේ මෙතනදී Tesla T4 කියන GPU එක. ඉතින් මේ විදිහට තමයි අපි මේකත් එක්ක වැඩ කරන්නේ. දැන් අපිට neural network architecture build කරන්න මේ GPU runtime එක හරහා ඒ වගේම ඒක train කරන්න data preprocess කරන්න මෙන්න මේ වගේ දේවල් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපිට කැමති විදිහක් කරන්න පුළුවන්. අපිට local machine එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් Google Colab එක හරහා කරන්න පුළුවන්. ඉතින් Google Colab එකේ වාසිය තමයි අපිට GPU support එක ගන්න පුළුවන්. ඔයාලගේ local machine එකේ GPU එකක් නැත්තම්. හරි. ඉතින් මේ වීඩියෝ එක හරහා අපි පොඩි ආරම්භයක් ගත්ත TensorFlow වලට. ඉතින් අපි මේකත් එක්ක ඉදිරියේදී වැඩ කරමු. අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා එක එක neural network architectures ගැන. ඉතින් ඒවා එක එක build කරන්න අපි try කරමු මේ TensorFlow හරහා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට පුළුවන් වෙන්න ඇති කියලා. ඔයාලගේ machine එකට TensorFlow සාර්ථකව install කරගන්න. එහෙම නැත්නම් ඔයාලට Google Colab එක හරහා ඒ දේ කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ වලින් බලමු මේකත් එක්ක කොහොමද ඉදිරියට වැඩ කරන්න කියලා.